ආයුබෝවන්. බොහොම ආදරෙන් පිළිගන්නවා ආයෙත් ඔයාලව මගේ YouTube channel එකට. ඉතින් අද මම මගේ වීඩියෝ එකෙන් ගේන්න යන්නේ මගේ දවස මගේ චූටි බබා එක්ක ගත වෙන්නේ කොහොමද කියලා. ඉතින් වෙනදා වගේම රැඳිලා ඉන්න මාත් එක්ක. Good morning. Where are naked? උදේ මේ චුටි පුතාගේ නැපිස් චේන්ජ් කරලා එයා වයිප් කරලා අලුත් ඇඳුමක් අඳලා දවස පටන් ගන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. Good morning. ඊට පස්සේ එයාව පොඩ්ඩක් සෙල්ලම් කරන්න තියලා මම යනවා මටයි ඉඳුනිල්ටයි බ්‍රෙක්ෆස්ට් එක රෙඩි කරන්න. මම බ්‍රෙක්ෆස්ට් එක රෙඩි කරනකන් ඉඳුනිල් තමයි චූටි පුතා එක්ක සෙල්ලම් කරන්නේ. එයාව බලාගන්නේ. ඉතින් ඒ දෙන්නා උදේ පොඩ්ඩක් සෙල්ලම් කරනකන් මටත් ලේසියිනේ මම ගිහින් බ්‍රෙක්ෆස්ට් හදනවා. ඉතින් තාම මගේ හස්බන්ඩ් වර්ක් ෆ්‍රොම් හෝම් නිසා එයා වැඩ පටන් ගන්න කලින් පුතාව බලා ගන්නවා. මගේ දවසේ වැඩික පටන් ගන්න කලින්. තවම අපි චූටි පුතාට සොලිඩ් ෆුඩ් ඉන්ට්‍රඩියුස් කරලා නැහැ. ඒ නිසා එයා සෙල්ලම් කරගෙන ඉන්න තියලා අපි දෙන බ්‍රෙක්ෆස්ට් ගන්නවා. මෙන්න මේක මෙයාට දවසේ තියෙන ප්‍රධාන රාජකාරී වලින් එකක්. අපිට වගේ නෙවෙයි එයාට දවසට කෝල්ස් 3-4ක් එනවා ඉතින්. එයා ඒ ඔක්කොටම හරිම ආසාවෙන් උත්තර දෙනවා.
ඔන්න දැන් මම බ්‍රෙක්ෆස්ට් අරගෙන ආවා මේ පැත්තට මගේ චුටි බබාගේ නර්සරි එකට. ඉතින් දැන් වෙලාව 8යි. එයාට දැන් පළවෙනි නැප් එක ගන්න වෙලාව හරි හරි ඉස්සලම් නිදා ගන්න දැන් හදන්නේ. ඔන්න මං ඒවා ෆීඩ් කරලා චුට්ටක් යව නලවලා යව නිදි කරන්න ඕන. දැන් ඇර නිදිමත වෙලා තියෙන මොකද එයා තමයි අපේ ගෙදර උදේම නැගිටින එක්කෙන. පන්දර අදත් 3:45 විතර වෙනකොට හැරුණා. ඉතින් ඒ වෙලාව ඉඳන් එයා හැරිලා එක එක ඒවා කරනවා, දඟලනවා, සෙල්ලම් කරනවා, හිනා වෙනවා. ඒව තමයි එයාගේ වැඩ. ඉතින් එයා තමයි අපි දෙන්නවත් හැරවන්නේ දැන් අපේ ගෙදර. එයා සාමාන්‍යයෙන් පළවෙනි නිින්ද පැයක් විතර ගන්නවා. ඒ වෙලාවේ තමයි ඉතින් මං ලන්ච් එක හදාගන්නේ. අපිට බ්‍රෙක්ෆස්ට් අරගත්තා. ඉතින් ලන්ච් එක හදාගෙන ඒ මගේ පොඩි වැඩ ටිකක් කරගන්නවා ඒ වෙලාවට යා නිදි අතරේ. ඒක හින්දා මම යාව ෆීඩ් කරලා නිදි කරවන්නම්. දැන් මේ දවස්වල අපිට වින්ටර් ඉවර වෙලා නිසා ටිකක් උදේම ඉරේලිය වැටෙනවා. හොඳ ඉරේලියක් කරනවා අද හොඳ දවසක් වගේ. සුදු මෙල්ගේ චුටි පුතා, තුටි පුතා, චුටි පුතා, හයි කියන්නේ දෙමටයිද? හයි බයි 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 බබා. චුටි පුතා නිදාගත් අතරේ මම දවල් කෑම ලෑස්ති කරා. ගෙදර පොඩ්ඩක් අස් කරලා දැම්මා. බබාගේ නැපිස්, අපේ හවුස් හෝල්ඩ් වේස්ට් ඒවා ට්‍රෑෂ් කෑන් වලට ගිහිල්ලා දැම්මා. දැන් වෙලාව 10:30. ඔන්න ඉතින් චූටි පුතා නැගිට්ටා. දැන් ඉතින් ආයෙත් එයාගේ වැඩ තමයි කරන්න තියෙන්නේ. ආයෙත් එයාව ෆීඩ් කරලා නැපි චේන්ජ් කරලා සෙල්ලම් කරන්න තමයි ඔන්න එයාව මං එක්කගෙන ආවේ. ඔන්න අද අපි හරියටම 12 වෙනකොටම ලන්ච් එක ගන්නවා. සාමාන්‍යයෙන් අපි ලන්ච් ගන්නේ 12ත් 1ත් අතර වගේ වෙලාවට. ඒ වුණාට අද නම් හරියටම 12 වෙනකොටම අපි ලන්ච් ගන්නවා.
මම මේ ට්‍රයි කරන්නේ මේ දඟමල්ලව ආයෙත් නිදි කරවන්න. ඒ වුණාට ඉතින් එයාට නම් නිදාගන්න කිසිම උවමනාවක් නැහැ. පේනවනේ. බණ්ඩිත් හොඳට ෆුල් වෙලා තියෙන නිසා තවත් සෙල්ලම් කරන්න තමයි ඕන වෙලා තියෙන්නේ. මේක ඉතින් එයාටම ආවේනික මියුසික් එකක්. ඔයාලත් කැමතිද මේකට? චුටි පුතා. පිටින්න පොඩ්ඩක් එළියට යන්න යන්නේ. අපි දෙන ගේතුළට ආව ඔන්න පොඩි වෝක් එකක් දාලා මෙයානම් ඉච්චර හැපි නෑ වගේ ගේතුළට ආපු එකට යට තව යන්න ඕනලු. දැන් මේ මම ලෑස්ති කරන්නේ පුතාව නාවන්න. ඉතින් පුතා නාවන එක මම තනියම කරන වැඩක් නම් නෙමෙයි. ඉඳුනිලුයි මායි දෙන්නම එකතු වෙලා තමයි තාම පුතා නාවන්නේ. මොකද යව තනියම ටිකක් හැන්ඩල් කරගන්න මට ටිකක් අමාරුයි. ඒක නිසා අපි දෙන්නම එකතු වෙලා තමයි යව නාවන එක කරන්නේ. අපච්චි බාටබ් එකට බැහැලා පුතාවත් අරගෙන මෙන්න මේ විදිහට ඉන්නවා. ඉතින් මම කප් එකෙක් පුතාව නාවනවා. මෙහෙම තමයි අපි මේ පොඩ්ඩව නාවන්නේ. චුටි පුතා නාලා ලැස්ති වෙලා දැම්මේ ඉන්නේ. මතක ඇතුව මම දිනපතාම දෙන්න ඕන විටමින් ඩී ඩ්‍රොප්ස් පහ මේ වෙලාවේ දෙනවා. විශේෂයෙන්ම කියන්නේ අපිට දිනපතාම බබාට විටමින් ඩී ඩ්‍රොප්ස් දෙන්න කියලා NHS එකෙන් නිර්දේශ කරලා තියෙනවා. මෙන්න අපේ ඉවිනින් ටී එක රෙඩි. මෙහෙම සෙල්ලම් කර කර හිටියාම ටික වෙලාවකින් එයාට මහන්සි හිතිලා නිදිමත එනවා. එයා එතකොට කියනවා සද්ද කරලා කියනවා ඉතින් සද්දයක් දානවා මට නිදිව ගන්න ඕනි කියලා. එතකොට මම එයාව නිදි කරවනවා. දවසම දඟ කරලා දඟ කරලා එයාට දැන් ඉතින් මහන්සි වෙලා ඉන්නේ. දැන් ඉතින් එයා නිදි යන වෙලාව හරි.
ඉතින් මේ විදිහට තමයි අපේ දවස ගෙවෙන්නේ අපේ චූටි පුතත් එක්ක. හැම දවසක්ම ඉතින් ආදරණීය මතකය. හරිම සතුටින් දවස් ගෙවෙනවා. එයාගේ දඟ වැඩත් එක්ක අපි දෙන්න හරිම සතුටින් කාලය ගත කරනවා. ඉතින් අද මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. පරිස්සමින් ඉන්න.